අපි බංකොලොත්භාවයෙන් මිදිලද බංකොලොත්භාවයේ තවම ඉන්නවද කියලා කියන්න පුළුවන් ජනාධිපතිතුමාටවත් අපිටවත් පාර්ලිමේන්තුවටවත් නෙමෙයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මේ ප්‍රකාශය කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ඔවුන්ට අනුව සිලෙක්ටිව් ඩිෆෝල්ට් හෝ ඩිෆෝල්ට් කියන තත්ත්වය තමයි තාම ඉන්නේ. අපි ආණ්ඩුවට අභියෝග කරනවා ඇත්තටම අපි බංකොලොත්භාවයෙන් මිදුනා නම් පෞද්ගලික ණයහිමියන් සමග ඇති කරගත්ත එකඟතාවය රට ඉදිරියේ තබන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. කඩේ බඩු මිල අඩු වෙලා තියෙනවද? තමුන් ආශ්‍රය ආදායම වැඩි වෙලා තියෙනවද? රට දැන්නවද ඒක? ලංකාව ණය ශ්‍රේණිගත කිරීම ස්ථානයේ අන්තිම පල්ලා කෙරොල්ට නැත්නම් සිලෙක්ටිව් ඩිෆෝල්ට් SD කියන මට්ටමේ තමයි අපි දාලා තිබුණේ. ඉතින් දැන් මෙය බංකොලොත් නොවෙන්න නම් මෙතනින් උඩට එන්න ඕනේ. අප සාමාන්‍ය පෙළ ලියපු ළමයා මම පාස් කියලා හරියන්නේ නැහැ. විභාග දෙපාර්තමේන්තුවෙන් කියන්න ඕනේ එයා සමත් වෙලා තියෙන්නේ කියන. මේක අවබෝධ කරගන්න නැතුව මේ ආර්ථිකයේ ගොඩ දැම්මයි මේ ආණ්ඩුව තමයි ආර්ථිකයේ හැදුවේ කියලා කියන එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. මං හිතන්නේ මේ සම්බන්ධව වහාම අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ආණ්ඩුව පැත්තෙන් තවම ස්ථීර තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ නැහැ. ජාත්‍යන්තර මූල්‍යාර මුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණයට ඉදිරිපත් කළ තියෙන යෝජනාවල තත්ත්වය පිළිබඳව. නමුත් රටක් බංකොලොත්භාවයෙන් ගැලවෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නායකයෝ කියන ප්‍රකාශ වලින් නෙමෙයි.